දක්ෂ වෛද්‍යවරුන් අතරින් අති දක්ෂ වෛද්‍යවරයෙක් අදත් අපේ නිවුස් ප්‍රින්ට්පෝ වැඩසටහන සමගින් සම්බන්ධ වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ලෙඩු බේර ගන්න ඕන නම් ඔබගේ හෘදයේ සහ හෘද ආසුතෝ පවතිනා වූ රෝහී සත්‍යයන් සම්බන්ධයෙන් ඉකින් කියන්නේ දෙවනි පැය ඉනිපැය හතරවෙනි පැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටිනා වූ දක්ෂ වෛද්‍යවරුන් අතරින් අති දක්ෂ වෛද්‍යවරයෙක් අදත් අපේ නියුට්‍රෙන්ට් පෝ වැඩසටහන සමගින් සම්බන්ධ වෙනවා. එතුමන් තමයි ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මැතිතුමන්. ඉතින් ඔබතුමන්ව අපි ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා අපේ වැඩසටහනට. වෛද්‍යතුමනි, මේ කතාබහට ආරම්භයක් ඇටියට මම ඔබතුමාගෙන් දැනගන්නට කැමති ඇත්ත වශයෙන්ම මේ හෘද රෝගියෙක් කියන්නේ කුමන ආකාරයේ රෝගියෙක්ද කියන එක පිළිබඳව. ඔව් හිරෝෂන්, පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මාව සම්බන්ධ කරගත්ත එක ගැන. ඇත්තම එක ගොඩක් හොඳයි. මෙහිදී දැන් ඔබ අහපු ප්‍රශ්නේ, පළවෙනි ප්‍රශ්නේ ඇත්තම හાર્ට් පේෂන්ට් කෙනෙක් කියන්නේ කවුද කියන එක. ඇත්තම හાર્ට් පේෂන්ට් කෙනෙක් කියන්නේ දැන් අපි දන්න අපි හෘදවස්තුව තියෙනවා පුද්ගලයෙක්ගේ, පුද්ගලයාගේ හෘදවස්තුවේ යම්කිසි දෝෂයක් තියෙනවා, යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා, යම්කිසි ලෙඩක් තියෙනවා නම් එයා හાર્ට් පේෂන්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් හෘද වස්තුවට හැදෙන රෝගයක් හාම උපතින්ම හැදෙන රෝග තියෙනවා. උපදිනකොට හැදෙන රෝග තියෙනවා. ඒ වෙවිලා බොහෝ විට ඔය ඕල් ඉන් ද හાર્ට් කියන සිදුරු තියෙනවා. ඒත් එක්කම එක එක සිදුරු වර්ග වෙනස් වෙනස් විදිහට පිටන්න පුළුවන්. ඒ වගේ ප්‍රධාන ධමනී, එහෙම නැත්නම් ඔය පුෂ්පශීය ධමනී, මහා ධමනී ආබාධ එක්ක ඒවා කීපයක් එකට එකතු වෙලා පිටන්න පුළුවන්. ඒ වගේ පොඩි ළමයෙගෙත් හෘද රෝග තියෙනවා. ඉතින් ඒගොල්ලන් වැඩිහිටියෙක් වුණත් ඒගොල්ලන්ට කියන්න පුළුවන් හાર્ට් පේෂන්ට් කෙනෙක් කියලා. ඊට අමතරව දැන් ඔය හෘදයාබාධ හැදෙන කට්ටිය, දැන් හෘදයාබාධ හැදෙන කට්ටියට තමයි හුඟක් වෙලාවට අපි හાર્ට් පේෂන්ට් කියලා සාමාන්‍ය විවහාරයේ භාවිතා කරන්නේ. ඒ කියන්නේ හෘදයාබාධයක් හැදුනේ කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හෘදයාබාධයකින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හෘදයාබාධයක් හැදෙන්නේ ඉස්සෙල්ලා ඇන්ජයිනා කියන තත්ත්වයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ පේෂන්ට් ඇන්ජියෝ ප්ලාස්ටි එකක් කරලා එහෙම නැත්නම් ස්ටෙන්ට් එකක් දාපු කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ පේෂන් ඒ පුජ්‍යලයා බයිපාස් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අයටත් කියනවා හાર્ට් පේෂන්ට් කියලා. ඊට අමතරව දැන් අධික රුධිර පීඩනයෙන් පෙළෙන අය ඉන්නවා. ඒ ආගේ හෘද වස්තු විශාල වෙන්න පුළුවන් කාලයක් යනකොට. ඒ කියන්නේ බෙහෙත් හරියට ගත්තේ නැත්නම් ඒත් එක්කම හાર્ට් එක විශාල වෙලා එහෙම නැත්නම් හાર્ට් එක එල්ලාජ් වෙනවා කියලා කියනවා. ඒ හાર્ට් එක දුර්වල වෙන්න ඒක වෙන්න පුළුවන්. අධික රුධිර පීඩනය තියෙන අයටත් වෙන්න පුළුවන් හෘද රෝගවල. ඒ කියන්නේ හાર્ට් ඇටැක් හැදුන පුජ්‍යලෙකුට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් උපත්යෙන්ම හෘද මාංශ පේශිවල දුර්වලතා ඇති වෙන අය වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අයත් ඇත්තෙන්ම හුඟක් වෙලාවට හાર્ට් පේෂන්ට් කියනවා. ඉතින් ඊට අමතරව තව කාණ්ඩයක් තියෙනවා රූමැටික උන. ඔය රූමැටික උන තියෙනවා සමහරක් අයට දැන් රූමැටික උන හැදුනාම ඒක හෘද කපාට වලට බලපාන. ඒ කපාට වලට බලපාපුවාම ඒ කපාට හීන් වෙනවා, එහෙම නැත්නම් ඒවා ලීක් වෙනවා. ඉතින් ඒ අය වැඩිහිටි වුණාට ඒගොල්ලෝ වැඩිහිටි වුණාට පස්සේ ඒගොල්ලන්ට කියනවා හෘද රෝගීන් කියලා. ඉතින් ඔය හෘද රෝගීන් කියන එක මේ සාමාන්‍යයෙන් එක පුජ්‍යලයකට එක කාණ්ඩයකට වෙන් කරන්න බෑ. හෘද රෝගීන් කියපුවාම කීප කාණ්ඩ කීපයක්ම ඇත්තෙන්ම තියෙනවා. ඒ කියන්නේ මම කියවා උත්පත්තියෙන් එන රෝග, එහෙම නැත්නම් කපාටවල රුමැටික් වුණ නිසා තියෙන කපාටවල තියෙන රෝග, එහෙම නැත්නම් හෘදය අබාධ, ඒක කැන් කිරීට දමනිය වල ඇති වෙන රෝග නිසා හાર્ට් ඇටැක් ඇති රෝග, අධික රුධිර පීඩනය නිසා, දියවැඩියාව නිසා. ඉතින් ඒ වගේ කාණ්ඩ කීපයක් වෙන්නා මේ හાર્ට් පේෂන්ට්ස්. ඒ දෙතුමනි, සමාජයේ කතාබහට ලක්වන ප්‍රධානතම කාරණයක් තමයි මේ හાર્ට් ඇටැක් කියන කාරණේ. ඉතින් මේ පිළිබඳ විවිධ මත මතාන්තර පවතිනවා. වෛද්‍යතුමනි, ඔබතුමන්ගේ අධ්‍යක්ෂකේ මනෝ, ඔබතුමන්ගේ දැනුම අනුව මොකක්ද සරලව කිව්වොත් මේ හાર્ට් ඇටැක් එකක් කියලා කියන්නේ? ඔව්, හાર્ට් ඇටැක් කියන්නේ ඇත්තටම මොකක් කියලාට මම මොකක් කියලාට කියන්නේ ගිනි කන්දක් පුපුරනවා වගේ. ඒක මේක හදිසියෙම එන එකක්. ඒක හදිසියෙම එන එකක් අපි හැබැයි මොකක් වෙලාවට ඒක මෙඩිකල් ඉමර්ජන්සි එකක්. ඒක ඇත්තෙන්ම එකපාරට එනවා කිව්වට ඒක කාලයක් තිස්සේ වර්ධනය වෙලා ඇතුලේ
තමයි හාර්ට් ඇටැක් එකක් එන්නේ. ඒ කියන්නේ මං කියන්නේ අර ගිනි කන්ද පුපුරනකොට ඒකේ අපි දන්නවා දුම් පිට වෙනවා, ඒකේ ඒ අහල පහල සුබිනිය වෙනස් වෙනවා, ඒ වාගේ දැනගන්න පුළුවන්. ඒ වගේ මේකෙත් ඇත්තෙන්ම හාර්ට් ඇටැක් එකක් එකපාර නිකම්ම එන්නේ නැහැ. ඒකේ හුඟක් වෙලාවට හාර්ට් ඇටැක් එකක් හැදෙන්න ඉස්සෙල්ලා ඒ කිරිට ධමනිවල හීම් වීම් වෙලා, එතකොට ඒ පුද්ගලයාට යම් රෝග ලක්ෂණ පහළ වෙලා තමයි එකපාරට මේක මේ මතුවෙන්නේ. ඉතින් අපි දැන් හාර්ට් ඇටැක් එකක් කියන එක මොකද්ද කියලා ගත්තොත්, හාර්ට් ඇටැක් එකක් කියන්නේ ඇත්තෙන්ම කිරීට ධමනි. අපි තියෙනවා හෘදවස්තු කිරීට ධමනි දෙකක්, වම් පැත්ත එකයි දකුණු පැත්ත එකයි. ඒ වම් පැත්තේ දකුණු වම් පැත්තේකේ තියෙන ශාඛා දෙකක්. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් කිරීට ධමනි ප්‍රධාන දෙකයි. නමුත් ධමනි දෙකේ ධමනි ඇත්තෙන්ම තුනක් විතර හැදෙනවා. ඒ බෙදිලා යනකොට ප්‍රධාන ධමනි තුනක් විතර හැදෙනවා. ඉතින් මේ ධමනි තුනේ කිරිට ධමනි තුනේ බ්ලොක් වීමක් එහෙම නැත්නම් හිරවීමක් ඇති වුණොත් හදිසියෙ තමයි හාර්ට් ඇටැක් එකක් ඇති වෙන්නේ. ඉතින් මේ හිරවීම ඇති වෙන්නේ එහෙම නැත්නම් මේ බ්ලොක් වීම ඇති වෙන්නේ කොහොමද, මොන වගේද කියන එක තමයි බලන්න ඕනේ. ඉතින් ඒක ඇති වෙන්නේ මුලක් වෙලාවට මේ කිරිට ධමනි වල දැන් කොලෙස්ටරෝල් තැම්පත් වෙනවා. කොලෙස්ටරෝල් තැම්පත් වෙලා එතන ගැටිත්තක් ඇති වෙනවා. ඒ ගැටිත්ත වර්ධනය වෙනවා අවුරුදු ගානක් තිස්සේ. එක පාට මේ ගැටිත්ත පුපුරනවා. ඒ ගැටිත පුපුරපුවාම ඒතර පුපුරපු තැන ඒකට කියනවා ප්ලාක් රප්චර් කියලා. ඒකට පුපුරපු තැන එතනින් ලේ යනකොට ඒක ආවිදේ වෙනවා. ඒ පුපුරපු තැන හුඟක් වෙලාවට ලේ කැටියක් ඇති වෙනවා. ඒ ලේ කැටි ඇති වුණාන් පස්සේ එතනින් ලේ යන්නේ නැහැ. හරිද? කිරීට ධමනිය. කිරීට ධමනිය ලේ යන නැතිකොට ඒ කිරීට ධමනියෙන් ඒ සපයන ඒ ප්‍රදේශයට හෘදවස්තු මාංශ පේශියට මුදිර එකපාර ඇනහිටිනවා. ඇනහිටපු ගමන්ම තමයි ඒකට තමයි අපි කියන්නේ හාර්ට් ඇටැක් කියලා. ඉතින් ඒකෙන් වෙන්නේ අර රුධිරය සපයන හෘද වස්තුවේ මාංශ පේශිය අකර්මණ්‍ය වෙනවා. ඒකෙන් මැරෙනවා. ඒක ඇත්තටම සයිලන්ට් ඩෙත් වෙනවා. ඉතින් ඒක තමයි ඒක භයානක තත්ත්වයක්. ඒකවල හෘද වස්තුවේ ක්‍රියා කරන්න හරියට බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔය හાર્ට් ඇටැක් එකක් කියලා කියන්නේ. වෛද්‍යතුමනි, තාම සරලව අපිට අවබෝධ කර දුන්නා ඉතින් මේ හાર્ට් ඇටැක් එකකදී සිදුවෙන්නේ කුමක්ද කියන කාරණය පිළිබඳව. ඉතින් වෛද්‍යතුමනි, අපි අසා තිබෙන කාරණයක් තමයි මෙම රෝගී තත්ත්වය හෘදයාබාධය මේ හાર્ට් ඇටැක් කියන තත්ත්වයක් ඇති වුණොත් හැකි ඉක්මනින් මේ හඳුනාගෙන රෝහලකට රැගෙන යන්න කියන කාරණය. ඉතින් early identification එහෙම නැත්නම් මේ කලින් හඳුනා ගැනීම වැදගත්කම කුමක්ද, ඒ වගේම ඒ හඳුනාගන්නේ කොහොමද කියන එක දැනුවත් කරොත් ඉතාමත් වටිනවා කියලා මම හිතනවා වෛද්‍යතුමනි. හා, ඒක වැඩිතාව වැදගත් ප්‍රශ්නයක්. මේ heart attack එකක් හැදුනහම දැන් මම කියව විදිහට ඉතින් සෛල වලට රුධිරය නිහ යන්නේ නැහැ. ඉතින් සෛල මැරෙන්න පටන් ගන්නවා. මැරෙන්න පටන් ගත්තාම හෘද වස්තුව අකර්මණ්‍ය වෙනවා. අකර්මණ්‍ය වුණාම ඒ මොහොතේම ලෙඩා මරණයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ කියන්නේ ඒ නහර බ්ලොක් වුණ අවස්ථාවේදීම තමයි උගක් බලපාන හෘද වස්තුව ඇති වෙන්නේ. ඒක පාර නවතින්න පුළුවන්. එහෙම නැත්නම් හෘද වස්තුව ඉක්මනින් වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් හෘද වස්තුව එක පාරට ක්‍රියාකාරීත්වය අඩු වෙලා හાર્ට් ෆේලියර් තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් ඒක වෙන්නේ පළවෙනි පෑ ඇතුළත. ඒ කියන්නේ ඒක හෘද වස්තුව ඒ නහර බ්ලොක් වුණාට පස්සේ කල්යන්න අතුරු ආබාධේන හැකියාව අඩු වෙනවා. නමුත් පටන් ගත්ත වෙලාවට තමයි ඒක හුඟක් වෙලාවට පළවෙනි පෑ ඇත තුන ඇතුළත තමයි හුඟක් වෙලාවට ඒ සංකූලත ඇති වෙන්නේ. ඒකේ පළවෙනි පෑ ඇතුළත තමයි තාම භයානක තත්ත්වය. මොකද එතනදී ඒ විලාමෙම මරණය ගෙන දෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මරණ ගත්තාම හෘද වස්තුව හાર્ට් ඇටැක් වලින් 50%කට වැඩිය මරණය ගෙන දෙන්නේ පළවෙනි පෑ ඇතුළත. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ බ්ලඩ් බේර ගන්න ඕන නම් ජීවිතය ගලව ගන්න ඕන නම් හાર્ට් ඇටැක් එකකින් අර පළවෙනි පෑ ඇතුළත තමයි අපි හුඟක් වෙලාවට ක්‍රියාකාරී වෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ දෙවෙනි පෑ, තුන්වෙනි පෑ, හතරවෙනි පෑ අතාරින්න ඕනේ කියලා. නමුත් මේ ලෙඩ්ඩු පළවෙනි පෑ ඇතුළත අල්ලගත්තා නම් ඒගොල්ලන් ප්‍රතිකාර සඳහා ගෙනිච්චා නම් අර මැරෙන සංඛ්‍යාව ඇත්තෙන්ම ඉතාම සුළු ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්. ඒකිට තමයි පළවෙනි පෑට අපි කියන්නේ ගෝල්ඩන් අවර් කියලා. ඒ කියන්නේ පළවෙනි පෑ කියන්නේ අර කැක්කුම පටන් ගත්ත වෙලාවේ ඉඳලා. ඒ කියන්නේ එදාගේ තදේට කැක්කුම. ඒ කියන්නේ ඉතාම මේ බරපතල විදිහට කැක්කුමක් එනවා. දරාගන්න බැරි කැක්කුමක් එනවා. ඒ කැක්කුම පටන් ගත්ත වෙලාවේ ඉඳ තමයි අපි ගණන් කරන්නේ. ඒ එතන ඉඳලා පළවෙනි පෑය තුළද තමයි ඉතාම වැදගත් ලෙඩාට ප්‍රතිකාර කරන එක. ඒකෙන් ලෙඩාගේ ජීවිතය බේරගන්න තමයි ඇත්තම බොහොම සාර්ථකව ජීවිතය බේරගන්න පුළුවන් ඒ ප්‍රතිකාර ඒ පළවෙනි පෑය තුළද කරන්න පුළුවන්. ඒත් එක්කම ඒක එහෙම කියන්නේ මොකද අර දැන් රුධිරය ගලනේ හෘද වස්තුවේ මාංශ පේශිය වලට අඩුණාට පස්සේ
ඉතින් රුධිරශාලි එක එක මැරෙන්න පටන් ගන්නවා. මේ මේ රුධිරශාලි මේ මාසපේශි හෘද වස්තුවේ මැරෙන්න පටන් ගන්නකොට හැබැයි හෘද වස්තුවේ මාසපේශි පුළුවන් දරාගෙන ඉන්න පළවෙනි පැය ඇතුළත මැරෙන්නේ නැතුව. ඒ කියන්නේ විනාශ වෙන්නේ නැතුව. ඒකයි ඒ කාලය ඇතුළත අපි ඒ බ්ලොක් එක අයින් කරොත් බ්ලොක් එක අයින් කරලා රුධිරයේ ගමනේ යථාතතර පත් කරොත් ඒ සෛල මැරෙන්නේ නැතුව එහෙම නැත්නම් ඉතාම අඩු ප්‍රමාණයක් තමයි සෛල මාංශපේශිවල මාංශපේශි සෛල හෘදවස්තුවේ මැරෙන්නේ. ඉතින් ඒකෙන් සංකූලත අඩු කරගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ පළවෙනි පැය ගෝල්ඩන් අවර් පළවෙනි පැය ඇතුළත කොහොම හරි රුධිර මේ 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 ආරෝග්‍ය ශාලාවට එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා එන්න ඕනේ. ඒ ප්‍රතිකාර ලබා ගන්න ඕනේ පළවෙනි පැය ඇතුළත ඉතාම ඉක්මනින්. අඩුම ගානේ පළවෙනි පැය බැරි වුණත් දෙවෙනි පැය පළවෙනි පැය දෙක ඇතුළත කරන්න පුළුවන් නම් හුඟා බොහෝ විට බොහෝ සංකූලතා හාර්ට් ඇටැක් එක වලින් ඇති වෙන අඩු කරගන්න පුළුවන් පළවෙනි පැය දෙක ඇතුළතවත් අඩුම ගානේ ආවනම්. ඉතාමත් හොඳයි පළවෙනි පැය මේ කරගන්න පුළුවන් නම්. නමුත් හුඟක් පැයට ඒක කරන්න අමාරුයි. පළවෙනි පැය දෙක ඇතුළත කරන්න පුළුවන් නම් හුඟක් වෙලාවට අඩුයි. නමුත් ඒකෙන් කියන්නේ පළවෙනි පැයෙන් පැය දෙක ගියාට පස්සේ ලෙඩ ඉස්පිරිතාලවට එන්න එහෙම නැත්නම් ආරෝග්‍ය ශාලාවකට එන්න වෛද්‍ය ප්‍රතිකාරවට එන්න ඕනේ නැහැ කියලා. පළවෙනි පැය දෙවෙනි පැය තුන්වෙනි පැය ඉවන එහෙමනේ විතරක් නෙමෙයි පැය හය ගියත් පස්සේ නත් අනිවාර්යම ලෙඩ එන්න ඕනේ ප්‍රතිකාර ගන්න පුළුවන්. නමුත් ඒ සංකූලතා ඇති වෙන්න පුළුවන් ඒ කාලය තුරද බොහෝ විට ප්‍රතිකාර වේලසිනේ ලබා ගත්තේ නැත්නම්. අපේ සාකච්ඡාවට සම්පත්දායකත්වයේ ලබා දුන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාට දේවින්ම ස්තුතිවන්ත වෙනවා.